කතාවක් තියෙනවා. ගංවතුරක් යනකොට ගහගෙන යන කඳේට මුගටියයි නයයි දෙගොල්ලොම ගොඩ වෙනවයි කියලා. දැන් පහුගිය දවසේ ගහගෙන යන කඳ කෙසේ වෙතත් නයි මුගටි එකතුව රටේ ලක්ෂ 220ක් ජනතාව ඉදිරියේ සිද්ධ වුණා. ඉතාමත්ම පැහැදිලි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයාත් හොඳම හොඳ දේශපාලන දීගයක් කරනවා. දැන් දෙගොල්ලම එකතු වෙලා ඉන්නේ. අශුද්ධ සන්ධානයක් හැදිලා තියෙන්නේ. මොකද්ද හේතුව? ඔහොම හරි සජිත් ප්‍රේමදාස පරද්දන්. දැන් බලන්න අපි අහලා තිනෝ මේ ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් රුපියල් මිලියන 200ක් කැප කරන්න සිද්ධ වෙනවලු. ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් ඒකලු යන වියදම පිරිවැය. දැන් මේ දෙන්නට කතා කරගෙන තිබුණානේ එක්කෙනෙක් ඉල්ලලා අනිත් එක්කෙනාට අගමැති වෙන්න. ඒකනේ ඒගොල්ලන්ගේ දේශපාලන දීගය. රටේ ජනතාවට ගෙවන්න තියෙන මිලියන 200කුත් අඩු වෙනවා. දැන් මොකද්ද මේ කරන්නේ? මෙච්චර කල් මොකද්ද කරේ? මෙච්චර කල් කරේ රඟපෑම, ඇඳවීම, රැවටිල්ල. අපි හැමෝම දන්නවා දෙන්නම එකට ඩීල්. ඩීල් නිසා තමයි අනුර කුමාර දිසානායකට ඇපල් ඡන්දෙට ඉස්සෙල්ලා රාජ්‍ය මාධ්‍ය වලින් කතා කරන්නට අවස්ථාව දුන්නේ. අනිත් එක නිකමටවත් අහලා තියෙනවද මේ අපේ රටේ ඉතිහාසයේ? ජනාධිපතිවරණයකට තරඟ කරන ජනාධිපතිවරයෙක් පරාජය පිළිගන්නවා. දැන් එයා කියලා ඉවරයි, එයා පරදිනවයි කියලා. මම එකක් කියන්න කැමතියි. රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනුවෙන් ඡන්දයක් ගහන්නට මොනෑම හෝ හේතුවකට එක්සත් ජාතික පක්ෂයේ සුළු පිරිසක් හෝ පොහොට්ටුවේ සුළු පිරිසක් අදහස් කරගෙන හිටියානම් මම ඒ අයට කියනවා, ඔය ඡන්දය නාස්ති කරන්න එපා. රට ගොඩනගන සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය, දුරකථනය ජයග්‍රහණය කරවන්නට ඒ වරම ලබා දෙන්න. විශේෂයෙන්ම මම ඔබට කියන්න කැමති, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉතිහාසයේ පුරාවටම විදැක්ක දෙයක් තමයි අතරමං කිරීම සහ පාවා දීම. දැන් අවුරුදු දෙකහමාරක් ජනාධිපතිවරයෙක් හැටියට හිටියා. 2019 මාව පරදවන්නට ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක තවත් ඩීල් එකක් ගැහුවා. ඩීල් ගහලා තමයි අපිව පරද්දන්නේ. අපි පැරදුණු නිසා අපේ සමාජිකයෝ 40,000කට ආසන්න ප්‍රමාණයකින් පිළිගත්තා. රැකියා හිමි වුණා. උසස් වීම හිමි වුණා. රාජ්‍ය ආයතන රසක 40,000ක් අනාථ වෙනකොට අවුරුදු දෙකහමාරක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට පත්වීම් ලැබපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අර පලිගැනීම් වලට ලක් වුණු 40,000 ගැන හිතලා බැලුවද? අවදාවත් නැහැ. ඇයි? ජන දුක තේරෙන්නේ නැහැ. ජනතාවගේ හෘද ස්පන්දනය, හදවතේ තියෙන දුක වේදනාව පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. ජනතාව පැතුම දන්නේ නැහැ. ජනතාව බලාපොරොත්තු අපේක්ෂාවන් පිළිබඳව තුට්ටු දෙකට මායිම් කරන්නේ. මම මේක අවස්ථාවක් කරගන්නවා
දේශපාලන පලිගැනීම් වලට ලක් වෙලා අන්ත අසරණ භාවයට පත් වුණු රනිල් වික්‍රමසිංහ මහත්මයා නොසලකපු 40,000ක් UNP කාරින්ගේ වගකීම අපි බාර ගන්නවා. ඒ යුතුකම අපි ඉෂ්ට කරනවා. දැන් අනුර කුමාර දිසානායක අපේක්ෂකතුමා උතුරට ගිහිල්ලා කියනවලු එයා දකුණෙන් දිනලලු. ඒ නිසා මේ දකුණේ ඡන්දවලට පටහැනිව උතුරේ අයට වෙනත් ගමනක් යන්න එපාලු. දකුණෙන් දිනලා හීනෙන්ද? හීනෙන්ද? මම කියන්න කැමති අනුර කුමාර දිසානායක මහත්මයා රනිල් වික්‍රමසිංහත් එක්ක එකට දේශපාලනික වශයෙන් දීඝ කනකොට අපි ඇති කරගන්න එකම සමාජ කිවිසුම මේ රටේ 120,000ක් පොදු ජනතාවත් එක්කයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ නිසා අපිට කිසිම කෙනෙක් එක්ක හොර ඩීල් නැහැ, හොර කිවිසුම් නැහැ. අපේ එකම වගකීම දුකට පත් වී සිටින අපේ රටේ 120,000ක් ජනතාව වැටි තිබෙන ප්‍රපාතෙන් ගොඩ ගැනීමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එනිසා ඔබ සීලු දෙනාම අද මේ රැස්වීමෙන් පසුව ගෙවල් බලා යනකොට, නිවෙස් බලා යනකොට, ඉන් පසුව හමුවෙන සියලුම දෙනාට මේක ප්‍රකාශ කරන්න. ඒ තමයි ජන දුකට පිහිට වෙන නායකත්වයක් අවශ්‍යයි. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන නායකත්වයක් අවශ්‍යයි. දැන් පොඩ්ඩක් ඔබ සියලු දෙනාම නිකමට හිතින් හිතාගන්නකො මේ අපේක්ෂක ලේඛනය. මං අහන්න කැමතියි ඔබගෙනුත් මේ රටේ 120,000 ඔබට අසහනයක් වෙනකොට, ඔබට කරදරයක් වෙනකොට, ඔබ දුකට පත් වෙනකොට, ඔබ පීඩණයට පත් වෙනකොට මේ අපේක්ෂක නාමලේඛනයෙන් කවුද හිතන්නේ ඔබගේ දුකට පිහිට වෙයි කියලා? කවුද හිතන්නේ ඔබට ශක්තිය ලබා දෙයි කියලා? කවුද හිතන්නේ ඔබගේ බැරෑරුම් ප්‍රශ්නවලට උත්තරයක් දෙයි කියලා? කවුද? ඔබට නිවසක් නැත්නම්, ඔබට ඉඩමක් නැත්නම්, ඔබට රැකියාවක් නැත්නම් මේ අපේක්ෂක නාමලේඛනෙන් කාගෙන්ද ඔබටත් රටේ ජනතාවටත් පිහිටක් ලැබෙන්නේ? ඔන්න ඔය ප්‍රශ්නයට කරුණා කරලා උත්තරේ හොයන්. ඒකයි මම රටේ ජනතාවට කියන්නේ. මං ඔබට පොරොන්දු වෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ බිහිවුණු වැඩිම ඓතිහාසික ජනතා සේවාවක් ඉටු කරපු රට වැටි තිබෙන ප්‍රපාතෙන් ගොඩ අරගෙන කරන්න පුළුවන් ඉහළම කැපකිරීම රටේ ජනාධිපතිවරයෙක් හැටියට කරලා, ස්වේච්ඡා ජනාධිපතිවරයෙක් හැටියට, ස්වේච්ඡා ජනාධිපතිවරයෙක් හැටියට මම මගේ මාතෘභූමියේ 120,000ක් ජනතාව රැකගන්නවා, ආරක්ෂා කරනවා, මේ රට දියුණු කරනවාමයි කියන එක ප්‍රකාශ කරමින් මට සවන් දුන් සීලු දෙනාටම ජය වේවා.